චූටි දුවගේ අවුරුද්දේ උපන්දිනය ළඟම එන නිසා අපි තීරණය කරා උපන්දින සාදයක් පවත්වන්න. ඉතින් මුලින්ම කරේ සාදය පවත්වන්න සුදුසු තැනක් හොයන්න යන එක. ඒ වගේම අපි කල්පනා කරා තෝරාගත්ත තේමාවන් කිහිපයක් ඔස්සේ බබාගේ ෆොටෝෂූට් එකක් කරොත් හොඳයි කියලා. ඉතින් සුදුසු තැන් බලලා අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන ගෙදර කට්ටියම එකතු වෙලා බබාවත් අරගෙන ගියා ලස්සන තැන් ටිකක් බලලා ෆොටෝස් ටිකක් ගන්න. බබා නම් හරිම සතුටින් ඉන්නේ, මොකද වෙනස් අත්දැකීමක් මේක යාට. ඒ වගේම බබා හරිම ආසයි ෆොටෝස් ගන්න. බර්ත්ඩේ ෂූට් එකේ ලොක් එකක් කරන්න හිතුවේ කවදාහරි දවසක තීරණ වයසකට ආවට පස්සේ එයාට පුංචි කාලේ කොයි වගේද හිටියේ, මොන විදිහටද හැසිරුනේ කියලා බලන්න මේක හොඳ මතකයක් වෙයි කියලා හිතිච්ච නිසා. බබානම් එයාට පුරුදු විදිහටම අපිත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. හැබැයි ගොඩක්ම අමාරු වැඩේ තමයි ෆොටෝස් ගන්න එක තැනක එක විදිහට බබාව තියලා තියෙන එක. මේ වැස්ස කාලය නිසා අපිට එක තැනක එක විදිහකට ෆොටෝස් ගන්න බැරි වුණා. මොකද හිතන්න නැති වෙලාවල්වලදී වැස්ස එන නිසා. ඒ වගේම බබාට තවම හරියට ඇවිදින්නත් බෑනේ. ඒක නිසා තමයි ෆොටෝෂූට් එක කරන එක ටිකක් අමාරු වෙන්නේ අවුරුද්ද බබෙක්ට. කිරි අම්මත් ගොඩක් උදව් කරා බබාට ඇඳුම් අඳින්න, හසුරුවන්න. ඒ වගේම අපේ ෆොටෝග්‍රාෆර් කුංචි තමයි. බබාට ඔටුන්න ඔළුවට දාලා තියෙන එක තමයි ඊට පස්සේ අමාරුම වැඩේ වුණේ. ෆොටෝෂූට් එක කරපු පළවෙනි දවසේ අපිට වෙලා මදි වුණ නිසා ඒ දවසේ හොඳටම වහින්න පටන් ගත්ත නිසා ෆාම් තීම් එකට කරපු ෆොටෝෂූට් එක අපිට කරන්න උනේ අනිත් දවසේ. අනකොල දාස් ගල් කැටවලට බබා හරි කැමති, ඒක නිසා ටිකක් අමාරු වුණා යාව හිටවලා තියාගන්න. අද නම් හොඳට අවුල් තියෙන දවසක්, ඒක නිසා හිතේ කිසිම බරක් බයක් නැතුව අපිට වැඩේ කරගන්න පුළුවන් වුණා. චූටි දුවට නම් මේක හරියට ට්‍රිප් එකක් වගේ.
එයාත් ඇත්තට හරිම ආසාවෙන් තමයි හිටියේ. ඔන්න අද දවසට අපේ වැඩ ඉවරයි. බබාගේ දැන් මේ නිදිමත ටයිම් එක අපි ගෙදර යන්න යන්නේ. අපේ ඉතින් බඩුත් ඔක්කොම ටික උස්සගෙන යන වෙලා තියෙන්නේ. අප්පච්චිටයි පුංචිටයි කිරියම්මටයි තමයි. හැබැයි යාළේ ඒක හරි සතුටින් කරනවා බබාට තියෙන ආදරේ නිසා. ඔන්න ප්‍රී බර්ත්ඩේ ෂූට් එක නම් අපි අද ඉවර කරගත්තා කොහොම හරි. හැබැයි හිත ඇතුලේ පොඩි බයක් තියෙනවා. කොහොමද මේ දඟමල්ලත් එක්ක අපි මේ ෆොටෝස් අරගෙන තියෙන්නේ කියලා බලමු කොහොමද අවුට්පුට් එක කියලා. කොහොමරි බර්ත්ඩේකට කලින් දවසත් ගෙවිගෙන යන්නේ. ඉතින් අපිම තමයි ඩෙකරේෂන්ස් කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. ඉතින් අපි කලින් දවසේ රෑ හොටෙල් එකට ආවා බර්ත්ඩේ ඩෙකරේෂන් කරලා යන්න. බබත් ඇවිත් ඉන්නේ. මොකද කට්ටිය හරි විදිහට එයාගේ බර්ත්ඩේ රෙකෝස් කරේ නැත්තම් ඒක නිසා සුපර්විෂන් එකට බබයි කිරියම්මයි ඇවිත් ඉන්නේ. ඉතින් මේ වැඩේට අපිට කුංචි මායි එක්ක අප්පච්චි තව දීශාන් මාමා යසිරු බාප්පා ඔක්කොමලා එකතු වුණා. එයාලා හරියට මහන්සි වුණා. ගොඩක් රෑ වෙනකම් පාන්දර තුන වගේ වෙනකම් අපි ඩෙකරේෂන්ස් කරා. ඉතට සතුටුයි. මොකද හිතාගෙන හිටපු විදිහටම ඩෙකරේෂන් කරලා ඉවර වෙනකොට අවුට්පුට් එක තිබුණා. ඒක නිසා අපේ මහන්සි අපතේ ගියේ නෑ කියලා හිතනවා.
කොහොමාරි ඩෙකරේෂන්ස් කරල ඉපරවෙන්න කිට්ටු වෙනකොට වගේ තමයි චූටි බබා නිදාගත්තේ. දැන් යානා නිදාගෙන ඉන්නේ. පුංචි කොහොමාරි ෆොටෝස් එඩිට් කරලා හදලා වීඩියෝ එකක් හදලා තියෙන්නේ. ඒ අතරේ බබාට බර්ත්ඩේ එක අතර මග නිදිමතක් ඇවිල්ලා යානා හොඳටම දොයි. හැමෝම පාන්දර යනකන් නිදිමරලා හරිම මහන්සියෙන් ඉන්නේ. කොහොම හරි අද තමයි දවස. බබාට ආදරය කරන ගොඩාක් අය ඇවිල්ලා හිටියා බබාගේ අවුරුද්දේ උපන්දිනේ සමරන්න. Joy, joy, sing along with hearts full of glee. Dancing feet and smiling faces, happiness, it's all we see. Sun is shining, sky is blue. Days like these are meant to be true. Laugh and play with friends so dear. Happy song brings joy all year. Flowers bloom and birds do sing, nature's song a perfect ring. Listen close and feel the beat, happy heart, it's all you need. So let's dance and twirl around, with love and laughter we'll never be bound. Happy song, it's time to sing, bringing joy wherever we bring. Happy, happy every day, spread your smile and chase the Itisi hasi, itisi khushi, itasa tukda chand ka khabu de din ko se chal banaye aashiya. Itisi hasi, itisi khushi, itasa tukda chand ka khabu de din ko se chal banaye aashiya. Kohoma hari අපි හිතාගත්ත විදිහටම වැඩේ කරගන්න පුළුවන් වුණා. අපිට මෙතන ආස් කරගෙන මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න අපේ ආදරණීයව ගොඩක් උදව් වුණා. ඉතින් හැමෝටම ආදරෙයි. ගොඩක් සතුටුයි. චූටි දුවටත් මහන්සියා කලින් දවසේ ඉඳන්ම තිබුණා වුණත් එයා හරි ආදරෙන් හැමෝමත් එක්ක
එයාගේ සතුට බෙදා ගත්තා.